ශ්‍රීලංකා ක්‍රිකට් ගැන කතා කරන එකත් වරදක් විදිහට දකින පිරිසක් හැදිලා තියෙන කාලෙක මීළඟට අපිට තියෙන ප්‍රධානම අභියෝගය බවට පත් වෙලා තියෙන T20 ලෝක කුස්ලානිය වෙනුවෙන් කණ්ඩායම අරගෙන යන සුක්කානම වනිදුට ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කිරීම මොනතරම් හොඳ තීරණයක් වෙයිද වනිදුට මේ අභියෝගය එක්ක අපේ කණ්ඩායම ජයග්‍රහී මාවතට අරගෙන ඇවිල්ලා ක්‍රිකට් රටා ආපහු ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු කරගන්න හැකියාව ලැබෙයිද මේ දෙක කරන්න පුළුවන් හොඳම කෙනා වනිදු කියලා තේරීම් කමිටුව හිතන එකේ කිසිම වරදක් නැහැ. මොකද වනිදු තමයි කණ්ඩායමේ ඉන්න ජනප්‍රියම වගේම දක්ෂතම ක්‍රීඩකයා බවට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි වනිදු කියන්නේ අංක එකේ සටන්කාමී ක්‍රීඩකෙක්. පිත්තෙන් පන්දුවෙන් වගේම පන්දු රකින්නෙක් විදිහටත් වනිදු තමන්ගේ උපරිමය කණ්ඩායමට දෙන කෙනෙක්. අනිත් එක අපේ ප්‍රේක්ෂකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක තරහ වුණේ පසුගිය ලෝක කුස්ලානේ කණ්ඩායම් පෙන්නපු දියාරු තරග රටාව නිසා කියලා කවුරු හරි හිතනවා නම් ඒ විදිහට කණ්ඩායම් සෙල්ලම් කරද්දී වනිදු එතන හිටියේ නැහැ. එදා ශ්‍රී ලංකාව පරාද වෙද්දී ගොඩක් අය කිව්වේ වනිදු හිටියා නම් අපිට ඔහොම වෙන්නේ නැහැ කියලා. ඉතින් ওই වගේ වනිදු පැත්තට අනිත් ක්‍රීඩකයන්ට නැති වාසිදායක තත්වයන් රාශියක් තියෙන වෙලාවක තමයි තේරීම් කමිටුව වනිදු කණ්ඩායමේ නායකයා කරන්නේ. ලැබිලා තියෙන වගකීම් බරක් කරගන්නේ නැතුව සෙල්ලම් කරන එක තමයි හොඳම දේ. අනිත් එක ප්‍රතිකාරයක් විදිහට තමන්ට දෙන්න පුළුවන් උපරිමය දෙන්න වනිදු කලින් එන්න තීරණය කළොත් ඒ දේ කණ්ඩායමට වාසිදායක වෙන්නත් පුළුවන්. හැමදේම එක්ක ප්‍රවීණ ක්‍රීඩකිනුත් ඕනනම් ලෝක කුස්ලානේ වෙනකම් අරගෙන යන්න වනිදුට පුළුවන්. කන් තේරීම් කමිටුව වගේ නවකයන්ට මුල් තැන දෙන තත්වයක් වෙනුවට දක්ෂයන්ට මුල් තැන දෙන තත්වයක් තමන්ගේ ප්‍රතිපත්තිය කියලා තමයි අලුත් තේරීම් කමිටුව කිව්වේ. සිම්බාබ්වේක ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන T20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමටත් වනිදුටත් හොඳ අභියෝගයක්. මොකද එක් දින තරගයකට වඩා මේ රටාවේදී දුර්වල කණ්ඩායමක් වුණත් වෙනසක් කරන්න තියෙන ඉඩ වැඩි. අසා එර්වින් විලියම්ස් බර්ග් වගේ පිළිතිකරුවෝ මුස්රාබානි ඉංගරාවා වගේ පන්දියවන්නෝ තවත් වෙනස් කරන්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකයෝ නිසා ශ්‍රී ලංකාවට වගේම වනිදුටත් තරගාවලිය ලේසි වෙන එකක් නැහැ. අපි බලමු වනිදුට මේ අභියෝගය ජය ගන්න පුළුවන්ද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.